හරි අත් බලමු මෙහෙම ABC alpha beta කියන්නේ තාත් එක නියත මේකේ fx කියලා ගත්තොත් a cos alpha x ධන beta ධන b sin alpha x ධන beta ධන c කියලා ගත්තොත් මේ ප්‍රකාශනයේ a b දෙන්නාම එකපාර බිංදුව නෙවෙයි කියන එක අපිට කියන්න පුළුවන් a වර්ගය ධන b වර්ගය විශාල බිංදුව කියලා මොකෝ a b දෙන්නාම එකපාර බිංදුනොත් a වර්ගය b වර්ගය ඔක්කොම බිංදුව දෙක එකතුව බිංදුවයි තොර ඒ සහ B දෙකම එකවර බිඳු වෙන්නේ නැහැ කියන අර්ථය අපිට මෙහෙම දෙන්න පුළුවන්. තොර මෙන්න මේ ප්‍රකාශනය දුන්නොත් කොහොමද මේක සරල කරගන්නේ කිසියම් A නෝට් වාරයක් cos star කියන කෝණයක් ධන C වගේ හෝ fx කියන එක B නෝට් sin double star කිසියම් කෝණයක් ධන C වගේ කොහොමද සරල කරගන්නේ කියලා ඒක කරගන්න સિદ્ધාන්තය වගේ එක තමයි මෙතන ඉගෙනන බලවත් වෙන්නේ. තොර මේ C එකයි මේ A නෝට් B නෝට් වෙනස් වෙනවා කෝණ වෙනස් වෙනවා මේ a නෝට් එන්නේ සිම්පල් ලේ සහ b ඇසුරෙන් b නෝට් එන්නේ සිම්පල් ලේ සහ b ඇසුරෙන් මේ ස්ටාර් සහ ඩබල් ස්ටාර් කෝණ අදාළ ආස්ථාන වෙනස් වෙනවා. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා සරලව මේකේ a අගේ බිඳු වුණොත් මේ පදේ අතුරු දහන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලේසියෙන්ම fx ව පෙරලෙනවා b sin alpha x ධන b ධන c කරන්දරයක් නැහැ. ඒක ඉවරයි. ඒ වගේම b බිඳු වුණොත් මේ පදේ අතුරු දහන් වෙනවා cos පාට් ධන c කියලා ලියන්න පුළුවන් ඉතින් අපි අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට a ඒ බිඳුව නම් අපිට මේක ප්‍රශ්නයක් නැහැ නිකම්ම ලියන්න පුළුවන් මේ වගේ විදිහට මේක නැති වෙලා B බිඳුව නම් මාසේ මේක අතුරු දාන්න නිකම්ම මෙන්න මේ වගේ විදිහට ලියන්න පුළුවන් ඉතින් අපේ ප්‍රශ්නේ තියෙන්නේ A B දෙකම බිඳුව නොවන විට කොහොමද මේ වගේ හෝ මේ වගේ ලෙස මේ ප්‍රකාශන ලියාගන්න කියන එක තමයි අපිට කරගන්න තියෙන්නේ ඊට ඉස්සෙල්ලා පොඩි වැඩක් කරනවා මෙන්න මෙහෙම අපි ගමු මෙහෙම දැන් මේකේ A A සහ B දෙන්නම එකවර බිඳුව නොවන විට මේ කතාව හරි අපිට තේරෙනවා a වර්ගයට අනිවාර්ය සමාන a වර්ගය ඒක බොහොම සරල දෙයක් බබාවටක් ඒතර a වර්ගය මෙහෙම තියාගෙන මා අනිත් පැත්තට එකතු කරොත් b සංඛ්‍යාව වර්ගය මේ සමානය ය සමානයක් වශයෙන් මම පිළිහිටනවා b සමාන බිඳුනොත් ඇයි a වර්ගය b වර්ගය b බිඳුනොත් b වර්ගයේ බිඳුන නිසා සමාන වශයෙන් පිළිහිටනවා මේ තියෙන b බිඳුනොත් හරි B බිඳු නොනොත් B වර්ග ධන සංඛ්‍යාවක් වෙනවා. එතකොට මේ පැත්තෙන් A වර්ගය මේ ප්‍රකාශනයේ මෙතනට B වර්ග එකතු කරා. එතකොට ඒක තුරන් පස්සේ දැන් කටහරනවා. හරි, ඒක තේරුණා ඔයගොල්ලන්ට. එතකොට මේ ප්‍රකාශන දෙකම ඒකාබද්ධවට අපිට ගන්න පුළුවන් ඕන වෙලාවක එහෙනම් මොකද කතන්දරේ බලමු. A වර්ගයට වැඩි හෝ සමානයි කියලා a වර්ග ධන b වර්ගනේ සමානන්නේ b සමාන බිඳුනොත් විතරයි. අපි දන්නවා a වර්ග ධන දන්නුනේ අපි ළඟ තියෙනවා a වර්ග ධන b වර්ගයේ ය එකතු විශාල බිඳුන් බැවින් අපිට පුළුවන් මෙන්න මේ ප්‍රකාශන දෙපැත්තම a වර්ග ධන b වර්ගයෙන් බෙදන්න. එතකොට අපිට තව පහසු වෙනවා කුඩා සමාන එක කියලා. ତතර අනිවාර්යයෙන් අපි දන්නවා a වර්ග වෙදීම a වර්ග ධන b වර්ගයෙන් සංඛ්‍යාව ධනයි a ධන නම් a බිඳුන තුතර බිඳු වෙනවා. අතොස් මෙන්න මේකෙන් යනවා සමස්ත මේ ප්‍රකාශය බිඳුව එක අතර කියලා හරි. මේකෙන්. දැන් මේක හිතන්න බලමු එහෙනම්. ප්‍රශ්න නැහැ කිසිම. මේක මේ සංඛ්‍යාව වර්ගය මම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දෙක සර සමා හරි. ඊතර මෙන්න මේ සංඛ්‍යා වර්ගය බිඳුවත් එකක් අතර පිටනවා කියන එකෙන් ගන්න පුළුවන් අපිට. නම් වර්ගමූල නැසොත් a වෙදීම a වර්ග ධන b වර්ගයේ යෙහි වර්ගමූල 1යි ඍණ 1 අතර කියන. ඔකන් තේරෙනවා කි කතා. බොහොම පාසුවේ. හරි. මම ගන්න මේක 1 කියලා. ඒ වගේම ඔකන් තේරෙනවා අනිත් විදිහට අපිට ගන්න පුළුවන් මේ වගේ තව සමාන තමයි නැහැ නේද? බයිද? ඕනම වෙලාවක b වර්ගයට වැඩි හෝ සමාන a වර්ගය දන b වර්ගය ඔකට තේරෙනවා නිකන්. a බිඳු වුණත් b වර්ගය සමාන වෙනවා. a බිඳු නොවුණත් කටහිරලා. අර ඉස්සෙල්ලා කරපු වැඩ පීරවල ටිකම ටික මෙතන ගත්තා. ඒකට අනුරූපව මෙතන b වර්ගය මෙතන b වර්ගය මෙතන a වර්ගය දාලා මෙහෙම ගන්න පුළුවන්. මේකෙන් ගන්න පුළුවන් ඒත් a වර්ගය දන b වර්ගය අසමාන බිඳු වෙවි. විශාල බිඳු වෙවි. ඔහොම ගන්න පුළුවන්.
ඒවගේ මේකත් ඔයගොල්ලන්ට තියෙනවා b සමාන බිඳුනොත් විතරක් මෙන්න මේ කොටස සමාන බිඳුර නැත්තම් ඔහොම විතර මේ සංඛ්‍යාවල යන පුළුවන් නැවත අද මේ කතන්දරෙන් කියවෙනවා මෙහෙම වෙනවා නම් අපිට කියනවා b බෙදීම ඒ වර්ගම් b වර්ගය ධන එකක් වෙන අතර පිටිනවා කියන්නේ මාරේ කිසිම බාධාවක් නැවක් ගන්න පුළුවන්. ତର මෙතන මතක් කරොත් මේ කොටස සමානයි 1 වෙන්න නම් ඔයගොල්ලෝ තේරෙනවා මේ 1ට 1 වෙන්න නම් ඒ බෙදීම a වර්ග ධන b වර්ග ඒ සමාන 1 නම් a ධන වෙන්න ඕනේ b බිඳුව වෙන්න ඕනේ. එහෙම නේද? ඒ ධන වෙච්ච ගාම b බිඳුව වෙච්ච ගාම ඒක අතුරුදහන්. ඒ ධන වෙච්ච ගාම a වර්ගයේ වර්ගමූලය එහෙම තමයි. එතකොට 1යි. ඍණයක වෙන්න නම් a බෙදීම a වර්ග ධන b වර්ග ඒ වර්ගමූලය මේක සමාන ඍණයක වෙන්න නම් a ඍණ වෙන්න ඕනේ. හරි b බිඳුව වෙන්න. ඒ වර්ගයේ වර්ගමූලය එතකොට එන්නේ ධන කියන්නේ ඔහමයි නෝ හරි මොකද b බිඳුනොත් එන්නේ a වර්ගයේ වර්ගමූලය එන්නේ ඍණය කියලා හරි a වර්ගයේ වර්ගමූල ධන සංඛ්‍යාවක් වෙන්න පහන එතකොට a ඍණ නිසා මේකෙන් ඍණය කියලා එතකොට ඍණය බෙදීම a බෙදීම ඍණය කියන ඍණයක් කියලා එලෙසම මේක වෙන්න නම් b ධන a බිඳුව වෙන්න ඕනේ එලෙසම මේ ඍණයක වෙන්න නම් b ඍණ a බිඳුව වෙන්න ඕගොල්ලෝ දෙකත් තේරෙනවා නිකම්ම මතක් කර හරි මෙන්න මේකත් අපිට ඕන දෙයක් මොකද්ද එක ප්‍රකාශන දිනවා a බෙදීම a වර්ග ධන b වර්ගය ධන එකත් ඍණ එකත් අතර අනිවාර්යෙන් බෙහෙනවා b බෙදීම a වර්ග ධන b වර්ග b බෙදීම a වර්ග ධන b වර්ග වර්ගමූල වෙනවා ධන එකත් ඍණ එකත් අතර බෙහෙනවා අපිට ඒකත් ඕනනේ මේ කරන්න හදන වැඩේදී හරි ඒක අමතර කොටසක් ඒ නිසා මම කලින් කරගත්තා. පොඩ්ඩක් දැන් මම මේක ඔලේ අහක් කරනවා. හරි මගේ ඊළඟ වැඩේ තමයි මෙන්න මේක. මේක ක්‍රිස්ටා කියලා ගන්නවා. මේ දීලා තියෙන ප්‍රකාශනයේ a සංඛ්‍යා වර්ගය ධන b සංඛ්‍යා වර්ගය වර්ගමූලය පිටතර ගන්න මේ ස්ථානේ මේ ස්ථානේ. a සංඛ්‍යා වර්ග ධන b සංඛ්‍යා වර්ගය වර්ගමූලයේ පිටතර ගත්තාම මෙතනින් සහ මෙතනින් මෙතනට යටට එන a වර්ග ධන b වර්ග වර්ගමූලය මෙතන යටට එන a වර්ග ධන b වර්ග වර්ගමූලය මිලස එතකොට ඊළියට ගත්තහම a වර්ග ධන b වර්ගය වර්ගමූලය එතකොට මේක මම දැන් කරන්නේ AB දෙකම නිශ්චුන්න විට ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ තේරුම් මම කලින් කිව්වා A බිඳුව උනත් කතන්දරයක් නැහැ මේක මේ කුට්ටිය ඇතුළත දාන්න එතකොට මේ ප්‍රකාශ ඉතුරුනේ මේ කොටස් දෙක එතකොට ප්‍රකාශන මේ වගේ B බිඳුව උනත් මේක අල්ලලා දාන්න එතකොට මෙයා සහ මෙයාට සහ මෙහෙම ඉතුරුන එතකොට දෙකම බිඳුව නෝනහම පස්සේ තමයි ඉතින් අපි මෙහෙම පෙරලා නම් තුනෙන් නැහින්න ඕනේ ඒක හේතුව හරි අතර මෙහෙම ගත්තා එතකොට අපි දන්න දැන් පැහැදිලිව අපි අර කලින් ඔප්පු කරගත්ත කොටස් දෙක අනුව මෙන්න මේ දෙක අනුව අනිවාර්යෙන් ඒ වෙදීම ඒ වර්ග ධන b වර්ගයෙන් අතොත් මෙන්න මෙයා ධන එකත් ඍණ එකත් අතර පිටිනවා ඒ වගේ මෙයා b වෙදීම ඒ වර්ග ධන b වර්ග වර්ගමූලයේ ඒකත් ධන එකත් අතර ධන එකත් ඍණ එකත් අතර පිටිනවා ඒක අපි දන්න කාරණා හරි අපිට දැන් ඒක අවශ්‍ය වුණා අවශ්‍යයි මොකක් අපි කලින් ඒක පුරගත්ත නිසා අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ හරි හරි බලමු දැන් වැඩේ මේක අහක් කරගන්න හරි මං කියන ක්‍රමය එක මේ පෙරලන විදිහ ටික හරි අපි කතා කරන දැන් ක්‍රමය එක මේ එක ස්ටාර් වල ඒ බෙදීම දැන් ඒ බෙදීම වර්ධන b වර්ගය වර්ගමූලය කියන එක ඍණ එකක් ධන එකක් අතර බැවින් ඒ බෙදීම a වර්ග ධන b වර්ගය වර්ගමූලය සමානයි cos වගේම cos theta less ගණන් මොකෝ මේ සංඛ්‍යා ධන එකත් ඍණ එකත් අතර නිසා cos කෝණයක් අපිට තෝරන්න පුළුවන් කිසියම් theta cos theta ගේ මේක වෙන්නේ. ඒතර මේකේ theta a ධන වීම කියන්නේ a ධන උනොත් මේ සංඛ්‍යා ධනයි a ඍණ උනොත් මේ සංඛ්‍යා ඍණයි. ඒතර a බිඳුවීම 90 theta මොකද්ද කියලා තේරෙනවා.
තීට කෝණය අපිට ඉතින් ප්‍රශ්නයක් නැහැ අපිට දෝෂයක් නැහැ තීට කාට හරි ගන්න පුළුවන් බිංදුව සහ 2 ෆයි අතර කියලා 2 ෆයි ගන්න නැහැ cos 2 ෆයි කොට එක cos බිංදුව කොට එක නිසා තීටෝක මේක කෝණයක් කියලා කියන්න පුළුවන් පොදුවේ ප්‍රශ්නයක් නැහැ හරි කොහේ හරි ගත්තා හොඳයි cos තීට දැන් බලමු මෙහෙම අපි දන්නවා කොහොමද වළංගු සමීකරණ මේක sin වර්ග තීට දන cos වර්ග තීට එකතු වෙක මේකට දැම්මොත් මේ cos තීට sin වර්ග තීට දන ඒ බෙදීම a වර්ග දන b වර්ග සමාන 1 මේක සරල කරත් වෙන අපිට sin වර්ග තීට 1 ඍණ මේක අනිත් පැත්තට ගිහින වර්ග වල a වර්ග a වර්ග දන b වර්ග වර්ගමූල වෙනවා ඔහොම මේක සරලනොත් වෙන දැසි පොදුහරය අරගෙන a වර්ග දන b වර්ග ඍණ a වර්ග දන b වර්ග sin වර්ග තීට ඔකන තේරෙන දැසි sin වර්ග තීරක විතා පාසෙන් ලැබෙනවා b වර්ග බෙදීම a වර්ග දන b වර්ගය ඉතින් මේක වර්ගමූලය ගන්නකොට sin තීට කියලා ගන්න පුළුවන් අපිට මේ නිසා ධන හොරින b බෙදීම a වර්ග ධන b වර්ග වර්ගමූලය මොකද b ධන දර නේද මොකද්ද කියලා දන්නේ ඒ නිසා වර්ගමූලය ගත්තන් පස්සේ ඒ කියන්නේ sin theta ගේ මේ මොකම වුණත් ප්‍රශ්න නැහැ වළංගු මොකද sin theta b බෙදීම මේක දැම්මත් වර්ග කරාම ඉන්න සමාන වෙයි පැත්තට ඍණ b බෙදීම මේක දැම්මත් ඍණ b බෙදීම a වර්ග ධන b වර්ග වර්ගමූලය දැම්මත් වැඩේ හරි නැතොත් අපි තෝරගත්ත cos theta මෙහෙම කියලා දැන් අපිට එනවා cos theta එහෙම කියලා තෝරගත්තහම එක්ක අපිට තෝරන්න පුළුවන් මෙන්න මේ කොටසනේ b බෙදීම a වර්ග ධන b වර්ගය වර්ගමූල වුණා sin theta එකේ තෝරන්න පුළුවන් හරිද එලෙසම cos theta කියන එක කොහොම තෝරගත්තන් පස්සේ ඕන අපිට තෝරන්න පුළුවන් sin theta කියන්නේ ඍණ b බෙදීම a වර්ග ධන b වර්ග නැතහොත් b බෙදීම a වර්ග ධන b වර්ගයේ වර්ගමූලයට ඕන නම් තෝරන්න පුළුවන් ඍණ sin theta කියලා මම කියපු දේ කරනවා බලන්න ඔය ක්‍රම දෙකම තෝරන්න පුළුවන් sin theta cos theta තෝරගත්තන් පස්සේ cos theta තෝරගත්තන් පස්සේ මෙහෙම sin theta මෙයාට sin theta තෝරන්න පුළුවන් හෝ ඕන නම් මෙයාට ඍණ sin theta තෝරන්න පුළුවන් තේරුණා මම කියපු දේ එහෙනම් ක්‍රමයකේ මෙන්න මේ තේරීම් යුගලේ අපි ගමු මේක ක්‍රමය 1 අපි ගමු A තේරීම ලෙස මෙයාට cos theta මෙයාට sin theta තෝරන්න පුළුවන් ක්‍රමය 1 B තේරීම ලෙස ඕන්න අපිට පුළුවන් මෙයාට cos theta මෙයාට ඍණ sin theta තෝරලා එතනින් එහාට වැඩේ කරගෙන යනවා මම කරන්න හදන වැඩේ කරා යන්න පුළුවන් මට එන ඕනන පුළුවන් බලමු කො වෙන්නේ කියලා ඊළඟට හරි මම ගන්නනම් මේක සහ මේක තේරුවොත් මොකෝ වෙන්නේ කියලා අපේ කෙස් ටයිගර් රයිට් ඔන් මෙයාට cos theta මෙයාට sin theta තේරුණා එතකොට අපෙන් අපිට යනවා එතකොට fx කියන්නේ a වර්ග ධන b වර්ග වර්ගමූලය cos theta cos alpha x ධන beta ධන sin theta sin alpha x ධන beta ධන c කියලා අපිට ලැබෙනවා මේ සරල කරලා බලන්න පුළුවන් ඉතාම පහසුවෙන් ත්‍රිකෝණ විදි දැනීම පාවිච්චි කරලා ඔබලට cos a ඍණ b සූත්‍රය මතක් වුණොත් මෙතන මේ හැංගිල ඉන්නේ cos මේක cos theta sin මේක sin theta නැත්නම් ඔක ලියන්න පුළුවන් වරුද්දක් වශයෙන් x පදේ මම ඉස්සරහට ගන්නවා මෙතන ඉන්නේ ඇතුළේ ඉන්න වරහන cos alpha x ධන beta ඍණ theta තමයි හැංගිල ඉන්නේ ධන c fx කියන එක ගැන ලියා ගන්න පුළුවන් වුණා ඉතින් පාස්වේ a වර්ග ධන b වර්ග වර්ගමූලය cos alpha x ධන beta ඍණ theta ධන c කියලා තේරෙනවා මේක theta කියන්න අපිට කියන්න පුළුවන් ක්‍රම දෙකකට යමුට කියන්න පුළුවන් මේක theta කියන්න ඕන නම් cos inverse a බෙදීම a වර්ග ධන b වර්ග වර්ගමූලය කියලා හෝ යමුට කියන්න පුළුවන් දෙකම හරි theta කියන්නේ sin inverse b බෙදීම a වර්ග ධන b වර්ග එකතු වූ වර්ගමූල දෙකම හරි නැහැ එහෙනම් එක ස්ටාර් ප්‍රකාශනය පෙරළුණා මෙන්න මේ විදිහට ඔබ ගන්න තියෙන මෙන්න මේ ආකාරය
මැච් වෙනවා මෙන්න මේ ආකාරයට. කන්දර තේරුණ අපි නව ප්‍රමේ එක යටතේ එකේ මෙන්න මේ ඒ තේරීම මේකට cos theta මේකට මෙන්න මේ කොටස sin theta මෙයාට මෙයාට තෝරලා කරගත්තේ. අපි බලමු ඊළඟට කොහමද ඔය b තේරීම නැතොත් මේ කොටසර cos theta සහ මේ කොටසර ඍණ sin theta කියලා තේරුවොත් ඔය එක ප්‍රකාශනයට ක්‍රමයේ එක යටතේ මොකෝ වෙන එක බලමු. මෙන්න වැඩි. හරි. cos theta මෙයා මෙයා ඍණ sin theta කියලා තේරුවොත් ඕගොල්ලෝ තේරෙනවා fx ලියන්න පුළුවන් පහසුවෙන්ම a වර්ග ධන b වර්ග cos theta cos alpha x ධන beta. එතකොට මේ ඉන්නේ ඍණ sin theta. එතකොට ඍණ sin theta sin alpha x ධන beta ධන c. ඔගොල්ලෝ තේරුණා ඉතින් පහසුවෙන් මේක ලියන්න පුළුවන් කෙටිය මම එච්චර විස්තර කරන්න යන්නේ කම ලියනවා. a වර්ග ධන b වර්ග එකතුවේ වර්ගමූලයක් cos alpha x ධන beta ධන theta කියලා මෙතන ලියන්න පුළුවන්. ඉතින් පස්සේ ඔයගොල්ලෝ තේරෙනවා. ඒත් ප්‍රකාශනේ මේ වගේ. නะ බොහොම සරලයි. මම ක්‍රමයේ එක මම මෙයා cos theta කියලා තේරුවොත් මෙයා sin theta හොරින sin theta කියලා තෝරලා ප්‍රකාශනේ කරලා ගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ තේරෙනවා. මේ a not cos star ධන c වගේ කරලා ගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ තේරෙනවා. ඒක ඔයගොල්ලෝ තේරෙන මේ මුල් අවස්ථාවේ star කෝණය ඉන්නේ alpha x ධන beta ඍණ theta. මේ ඒකේ ඊළඟ අවස්ථාවේ කෝණය අපිට ස්ටාර් කෝණය ඇල්ෆා එක්ස් ධන බීටා ධන තීටා කියලා ඒක වෙනස් වෙනවා. හරි. බොහොම සරල දෙයක්. හරි ඉතින් මම දැන් මෙන්න මෙයා කොස් කියලා තේරුවේ ඔයගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. දැන් මෙයා කොස් කියන තේරුවෙන් පස්සේ මොකද උනේ ළමයි? කොස් කොස් සයින් සයින් කියන අපි සෙට් උනේ. කොස් කොස් සයින් සයින්. ඒක ළමයිකට මේක සයින් වලින් පටන් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක ස්ටයිල් එක ගන්න. ඉතින් හැම විදිහම කර කර වෙන්න නැතිවත් මට මේක වීඩියෝ එක දෙක වෙනවා. ඔගොල්ලෝ ඉතින් තනියම කර ගන්න පුළුවන් වෙනවා. අපි එක කෝණයක් තෝරගත්තොත් මෙයා තෝරගත්ත cos theta කියලා. ඒතර cos cos ඒතර හැදෙන මේ ටයිප් එකනේ. cos 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 a cos b cos a දන cos b හෝ cos a දන cos b cos cos set එක නිසා. ඒතර ඒ වැඩේම කර ගන්න පුළුවන් වල මේව තෝරලා මෙයා sin theta කියලා තෝරුවොත් ඒතර මෙයා cos theta හෝ මෙයා ඍණ cos theta කියලා ඒක වෙන්න මෙතන ඉන්නේ. මෙතන. ඔගොල්ලෝ sin theta තෝරගත්තා නම් මෙතන sin ආශ්‍රය කරන. ඒතර cos වර්ගය තමයි උත් වෙන්නේ. ඒතර cos උත් වුනහම ධන හොරින cos කියලා අවස්ථා දෙකක් එනවා. ඔගොල්ලෝ තේරෙනවා. තේරෙන්න ඕනේ. හරි. ඒතර ක්‍රමයේ එක ඔය ක්‍රමයේ දෙක බලමු ඊළඟට මොකක්ද කියලා. අපට පොලේ අහක් කරනවා. දැන් ක්‍රමයේ එක යටතේ cos වල තමයි පෙරලන්නේ. ක්‍රමයේ දෙක යටතේ මම පෙරලන sin වල. බලමු. ක්‍රමයේ දෙක. ඒතර sin වලට පෙරලන්න ඕන නෑ. ඔයගොල්ලෝ දැන් තේරුණා. මම මේක නිකම්ම cos කියලා ගත්තා කලින්. ඒතර cos cos sin sin. ඒතර cos a දන b හෝ cos a b type. සයින් සයින් වල බලන්න සයින් වල බලන්න ඕන මේක cos cos නේ cos sin තියෙන මෙන්න මෙයා sin කියලා තෝරනවා. ඒතර මේක ධන එක හරින්න ගත්තා අපි දන්නවා. එහෙනම් අපිට පුළුවන් ගන්න මේක ධන එක හරින්න ගත්තා නිසා මම කියන්නේ ඒක කමන කියමුකෝ. අපි තෝරමු a බෙදීම a වර්ග ධන b වර්ග වර්ගමූලයේ sin ඩෙල්ටා ලෙස ගත හැකියි. මේක ඉස්සලගෙන ඉතින් කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඩෙල්ටා කියන එක අනිවාර්යෙන් බිංදුව සහ 2.5 අතර කිසියම් කෝණයක් කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. මෙයා sin ඩෙල්ටා කියලා තේරුවොත් අරයා කවුද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ. අපි දන්න මේක ඉස්සලගෙන තමයි ඉතින් ඈ. sin වලට sin වලට ඩෙල්ටා දාන cos වලට ඩෙල්ටා සමාන එක. sin ඩෙල්ටා මෙතන දැම්මත් වෙනවා. a බෙදීම a වර්ග ධන b වර්ගයේ වර්ගමූලයේ වර්ගය ධන cos වර්ග ඩෙල්ටා සමාන එකයි. මේකෙන් cos ඩෙල්ටා cos වර්ග ඩෙල්ටා උත්තර කරොත් අපිට එනවා 1 ඍණ a වර්ග බෙදීම a වර්ග ධන b වර්ග cos වර්ග ඩෙල්ටා සමානයි. පොදු කරගෙන ගත්තොත් a වර්ග ධන b වර්ග a වර්ග a වර්ග අවශ්‍යලා b වර්ග බෙදීම a වර්ග ධන b වර්ග වෙනවා. මේ සකන් ප්‍රමාණ cos ඩෙල්ටා කියන්නේ ධන ඍණ b බෙදීම a වර්ග ධන b වර්ගය වර්ගමූලය කියලා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ තේරෙනවා එහෙනම් sin delta මෙහෙම b බෙදීම a වර්ග ධන b වර්ගයේ වර්ගමූලය cos delta කියලා අරන් අපිට එක විදිහකට මේක සරල කරන්න පුළුවන්. හෝ යමෙකුට sin a බෙදීම a වර්ග ධන b වර්ගයේ වර්ගමූලය sin delta කියලා අරගෙන
B බෙදීම A වර්ග දන B වර්ග වර්ගමූලය cos delta ඍණ cos delta කියන ලාන්නේ මේ cos delta ට ධන අවස්ථා ගත්තොත් මෙහෙම ඍණ අවස්ථා ගත්තොත් cos delta කියන ඍණ B බෙදීම වර්ග දන B වර්ග වර්ගමූලය නැත්තොත් B බෙදීම A වර්ග දන B වර්ග වර්ගමූලය කියන්නේ cos ඍණ cos delta හරිද එහෙම තෝරන්න පුළුවන් ඊට මේ තේරීම ගත්තොත් x ස්ටැබල් ලියන්න පුළුවන් මෙහෙම fx වල ලියන්න පුළුවන් A වර්ග දන B වර්ගය වර්ගමූලය sin delta cos alpha x ධන beta ධන cos delta sin alpha x ධන beta ධන c. එතකොට පුරුද්දක් වශයෙන් x පද ඉස්සරහට තියාගන්න මෙතන ඕගොල්ලෝ තියෙන මේ හැංගිලා ඉන්නේ අපි මේ පැත්තෙන් ගමු sin a cos b cos a sin b වගේ නිසා අපි ලියන්න පුළුවන් ඔක A වර්ග ධන B වර්ගයේ වර්ගමූලය sin alpha x ධන beta ධන delta ධන c fx දැක්ක fx මේ ආකාරයට ලියන්න පුළුවන් මම කලින් හිතුවා ඒ හැමදෙම a not b not n a b අතරින් ඕන තියෙනවා A වර්ග ධන B වර්ග අතර දෙක සමානයි කියලා නමුත් ඔක අපි උදාහරණ කරා පන්තියේ වීඩියෝ එක බලන්න ඕගොල්ලෝ මතකයි ඒක අවස්ථාන වල ධන ඍණ නම් නම් කතන්දර නැස් වෙන අපි කරන විදිහ නෝ නැස් වෙන හරි මේ මේක තමයි මූලික හරය මේක ඔළුවේ තියෙනවා රයිට් තාස තේරුවත් මේ විදිහට බලමු කොහේන කියලා ඊළඟට ඉතර වෙන අපිට fx ඒත් a වර්ග ධන b වර්ග sin delta cos alpha x ධන beta ඍණ මොකෝ මෙයා එතකොට cos delta මෙයා නෙවෙයි ඒතර b කියන්නේ ඒතර ඍණ cos delta හරි පොඩ්ඩක් බලලා වුණා sin alpha x ධන beta ධන c ඒතර මේක ඉන්නේ ඔයගොල්ලෝ තේරෙනවා as අරලා බලුවොත් තේරෙනවා a වර්ග ධන b වර්ගේ වර්ගමූලය sin a cos b නැතත් වෙන්නේ sin a cos b එකන ඍණ පිටර ගන්න අපිට වැඩි තේරෙන ලස්සන නේ sin a cos b cos a sin b මෙතන ඍණ තියෙන නිසා ප්‍රශ්නය ඉස්සරහට දාගත්තාම ඍණ ඒකට අපි මේක ලියන්න පුළුවන් අපි අලුතෙන් ලියාම උතල දෙසි sin delta cos alpha x ධන beta ධන cos delta sin alpha x ධන beta වරම නැයිල ධන c. ඊට මේ ඉන්න අපිට තේරෙනවා fx සමාන ඍණ a වර්ග ධන b වර්ගයේ වර්ගමූලයේ ඇතුළේ කෙලින්ම නිකම් ලියමු කමන්නේ. sin a cos b ඍණ cos a sin b. ඊට උරින්නේ alpha x ධන beta ඍණ delta ධන c. ඔගොල්ලෝ තේරෙනවා අනිත් එකට ඍණක් කියලා ආය අවස්ථාවේදී එතකොට මේ ඉදිරිපෙරන එතකොට ක්‍රම දෙක යටතේ cosine ක්‍රමයේ කරද්දි cos cosine sin වලින් තමයි කොහොමද තුරු ක්‍රම දෙක යටතේ cosine මිශ්‍ර වෙලා sin cos cosine විදිහට කොහොමද තේරුවෙන් පස්සේ මේ සමීකරණය පෙරළුවා මේ විදිහට එහෙනම් ඔයගොල්ලන්ට අදහස එන්නේ නැති ඔයගොල්ලෝ පූර්ණ අදහස එනවා ගානක අවශ්‍යතාවය පරිදි දැන් ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේ ධන ඍණ අවස්ථාවන් පස්සේ මේ දෙකටම කරන්න පුළුවන් කියලා තමයි පෙන්වන්නේ මම අවස්ථා දෙකේදීම ඔයගොල්ලෝ දෙකටම කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. හරි මම අදහස් කරේ ඔයගොල්ලන්ට දැන් මුල්ලකට ගියොත් අපි ක්‍රමයකින් මෙහෙම විදිහට කෝණ තෝරලා මෙහෙම හදා ගන්න පුළුවන්. අර ධන ඍණ අවස්ථා දෙයක් ආපු නිසා හරි. මුල්ම එකේම දැන් ධන ඍණ කෝණ දෙයක් ආවනේ. අතහොත් ළමයිගේ සරලව මෙයා සයින් තීටා මෙයා කොස් තීටා තෝරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ අවස්ථාව වරද මෙයා cos theta මෙයා sin theta තෝරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේ අවස්ථාවේ. හොලම මේකට මෙයා cos theta මෙයා ඍණ sin theta තෝරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අවස්ථාන වල බලන අපිට මොකද්ද ආහි තෝරගන්න. හො අහන්නේ මොකද්ද තෝරගන්න. ඒක බලලා තමයි තීරණය කරන්න ඕනේ. මම කියන්නේ මේ පැස දෙකම වළංගුයි. හරි. එලෙසම තොර cos sin sin තොර යන්නේ මේ පැත්තට. ඒක තේරුණ ඕගලන්ට. එලෙසම ළමයන්ට මේ පැත්තට යන්න ඕන නම් ක්‍රම දෙකක් ගන්න පුළුවන්. මේ අපි කලින් එක ගිය විදිහ cos sin sin ගියන් පස්සේ ධන අවස්ථාවෙන් ගියන් පස්සේ මේ විදිහට සෙට් වෙනවා ධන ඍණ අවස්ථාවෙන් ගියන් පස්සේ මේ විදිහට සෙට් වෙනවා හරි එලෙසම
ඕගලන්ට මෙන්න මේ විදිහට පෙරලන්න ඕන නම් මෙයා සයින් මෙයා කොස් තෝරන එහෙනම් මෙයා සයින් කෝණකින් තේරුවොත් කොහොම මෙයා කොස් තෝරන කරා මෙයා සයින් තෝරන කෝණෙන් තෝරන පුළුවන් ප්‍රශ්නයක් නෑ හරි මෙයා සයින් කෝණෙන් තෝරගත්තොත් සයින් කෝණේ මෙයාව ළමයකට කෙලෙම කොස් ඩෙල්ටා වශයෙන් තෝරන්න පුළුවන් හෝ ළමයකට මෙයාව ඍණ කොස් ඩෙල්ටා වශයෙන් තෝරන්න පුළුවන් මේ දැන් මේ දනවල මෙතන නේද හරි මෙන්න මෙයාව ඍණ කොස් ඩෙල්ටා වශයෙන් තෝරන්න පුළුවන් ඒක ගාන දිහා බලලා අපිට අවශ්‍යතාව බලදී හෝ අහලා තියෙන විදිහට තමයි තීරණය කරන්නේ නෝෂන් නම් ඔයගොල්ලෝ කොහොම කරත් හරි අදහස් තේරෙන්නේ නැති නම් කොහොමද දැන් මේ ප්‍රකාශනය ඒ බින්දු උනොත් පෙරලා නන්දයක් නැහැ මේ ආකාරවලට ඉබේම මේ විදිහට පෙරලා බී බින්දු උනොත් මෙයා අතුරුදහන් ඉබේම මේ ආකාරයට පෙරලා නොයසේ නම් මේ ආකාරයට පෙරලන්න පුළුවන් අපේ අවශ්‍යතාව පරිදි කෝණ දිහා ප්‍රකාශන දිහා බලන්න කතන්දරය අවසන්යි